අයිබෝවන් එ මාර්කිචන් youtubeුප්චල්ලකට ආදරයෙන් පිළිගන්නවා කොන්න මමා දත් ඕලට කොඩා කොටින විඩේකක් කරගෙනවා. අද මංආලට කියල දෙන්න හදැන්නේෙන් රස්සම රස චිකන් බිරිාණකක් නිවැර්දිව හදන විදිහ. අද මංකාලටමුලඉලා පියවරෙන් පියවර චිකන් බිියානිකක් හදන විදිහ කියල දෙෙනවා ඒ වගේම මේ චිකන් බිරිානික රස්සට කන්න පුළුවන් මංචිකොළ සම්බලි හදන විතිහත් මං අදවාලට කියල දෙෙනවා. එනිසා එලට මවිඩියෙක්කොඩක් වැදගත්ත විඩිකිවරවනකාම් විඩිකතකමන්න. මානට කියන්න ඕනේ අද මම්ම මේ චිකන් පිරිානික හදන්න අරිගෙන තියෙන ද්‍රාව්‍ය සහ ප්‍රමාණයන් මං පල්ලෙ හැන්දාලා තියනවා ඕල එකත් බලන්න. මුලින්ම මම මෙතන කුකුල්මස් රගෙන තියෙනවා කුකල්මස් හරියටම ග්‍රෑම් පන්සේයක් තියනවා ඕලට මෙතැනති කියන්න ඕනේ අදමම් මේ රෙසප එකක ඉදිරිපත් කරන්නේ හතරදිනකුට හරින විදියට කුකුල් මස් ක්‍රෑම් පන්සේට හාල් ග්‍රෑම් පන්සය කරගෙන තියෙනවා. ඊළඟට ම කොත්ත මලි කොස් සහ මෙංචි කොල මේ විදිහටමශරින් අප්ිගෙන් එක කරගෙන තියනවා ඕල්ඟ මෙිශරරිකප්න නැත්තන් ඕලගේ අතට මිටක් වගේ වෙන්න කොත මලි කොළ සහ මෙංචි කොළගන්න. ඊළඟට මම අරගෙන තියෙනවා තලාගත්ත ඉඟුරු සුදුරුනුෝලින් හරිට මේ සෑදිි දෙකා අපිරි තව දෙහිබෑක යුෂෝනය ඒ වගේම මෙතන තියෙනවා හරිට මිනිස්කරල්තු වුණක් මේ විදිර හීනියට තලාගෙන අරගෙන තියෙනවා. මෙතන මං අරගෙන තියෙනවා මුදෝප කිරී මුදෝපු කිරිවලින් හරිට මේ සැඳි හතරක් වගේ වෙන්න තියෙනවා ඒවගේ මෝටි කියන්න ඕනේ මුදෝප කිරි නැත්තන්වාට පුුවන් යෝග්ට එකක් පාවිච්චි කරන්න. මෙතන ලුණු තියෙනවා ලුණු අලග රස්සානෝ පාවිච්චි කරන්න තවම මාරගෙන තියෙනවා බිරිානි පෞඩරක මෙතන බිරිානි පෞෝඩවලින් අපේ මේසඳ තුනා මාආරක් වගේ ඕනේ ඕනම සුප්මාකට් එකක මේ බිරිානි පෞඩ ගන්න තියෙනවා. ිස්කුඩුවොලින් මේ සහැන්දයි ඒවගේම මෙතන තියෙනවා එලොු තෙල් මංගේ එලොඩු ෙල්ලින් හරියටම මේ සැන්තුවනක් කරගිෙන තියෙනවා ඕලන්ගේ ලොළුතෙල් නත්තං සුදුපොත්තෙල් පාවිච්චි කරන්න. ඔන්න දැන් ඔය ටික තම්මයි අපේ චිකන් එක සීසන් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ දැන් අපපලමු කොහොමද චිකනක සීසන් කරගන්න කියලා. දැන් අපි මුලින්ම කර්ඩඕෝනේ අපේ කුල් මස් ටික හොඳට සීසන් කරගන්න්ඩෝනේ දැන් අපි මුලින්ම අපේ මස්සකට මුදෝප කරටික දාගම්මු. ඉළඟට අපි තලාගත්ත ඉගුරුස්වතුරුණුොලින් මේ විදිහට මේසල් තකක්තාගමු තලාගත්තාම් මිරිස්ටිකත්දාගමු ඊළඟට අපේ මංචි කොටිකස් සහ කොත්ත මල්ලි කලොටි මේ ඉදිරි එකතු කරගමු ඊළඟට එලොඩු තෙල්ටිකත්තාගන්න දැම් මිරිස්කුඩෝලින් මේ සහැදක් එකතු කරගන්න ම මේ දානෙ බිරිානිි පෞදඩ බිරිාණනි පෝඩවලින් අපි මේසැලි තුනාමාරක්කොගේ එකතු කරගමු ම බක්ගට් එකක ිියාන පෝඩ තියනවා ඔයල ිරිියන පෞඩ ගත්තිී හොඳ නිෂ්පාතයක් බල්ලාගන්න. ඊළඟට දෙහි බෑක වගේ යුෂ මේ වගේ මිරිකගන්න දැන් ලුණ ිකත් එකතු කරගන්න මලුණු න්තේ හැඳි එක් වගේ එකතු කරගන්නවා දැ මේටි කොක්්කම හොඳට එකතු කරලා හොඳින් අපි කලවන් කරගන්න ඕනේ මෙන මේ විදිහයට හොඳින් කලවන් කරගන්න ගේ මලට කියන්නඕනේ කොත්ත මලි කොල සහ මෙංචි කොක කියන්නේ මේ බිරිානිකට අවශ්‍යම දෙයක් ඒ වගේම තමයි අදමන්ම ඉදිරිපත් කලතිින් රැසපේ කටානුව ඕලට කොත්ත මල්ලි කොල මි දෙක්කාය මෙංචිු කළමටි දෙකයි අවශ්‍ය වෙනවා. දැම්මමටිකෞක්කම විනාඩි තුනක් වගේ හොඳට අනාගත්තා දැන් අපි වතර චුට්ටක් එකතු කර ගමු මෙහිවිතයට වතර ටික් එකතු කරගන්න. දැන් අප මේ විතිහෙට බෝලක හොඳින් පහගමු මේ විදියට වහලා ප්‍රජිකේ සාමාන්‍ය කොටසේ පැක් වගේ තියාගන්න ඕලට මෙතැනදි කියන්්ඩෝනේ ඕලට වෙලාවති යනවනං පෑදකතුනක් තියන්න පුළුවන්න්නම් ගොඩක් හොඳදයි. දැන් අපේ බිරිානිකට අවශ්‍යමදයක් තමයි බිත්තර කියන්නේ දැම්ම බිත්‍රටික තම්බ ගන්නයි හතන්නේ. දැන් මේ විත්‍ර බිත්‍රටික දාලා මන් ලුණ ටිකක්තාගන්නවා බිතර තම්බදි මතක් කළ ලුදාගන්න. ඇ මේ විදිතර හලා බිත්‍රටික තම්බ ගම. දැම් මේ හරිට පෑකාලකට පස්සේ අපි බිතරටක තැන් හොඳරට ඇැම්ිලා තියවා මන්ද බිත්‍රටික සුද්ධ කරන්න පහසු එන්න මේ විදිර පතුරෙක්ට දාගන්නවා. දැේ තියන සම්බත් බිතරටි මං හොඳද්‍ර සුද්ද කරගත්තා ඒ වගේ මෙතර තින ලනු ලූනුලින් මංහරිටම ක්‍රෑම් දෙේසයක් කරගෙන තියෙනවා අපි දැ මේටික හොදර බැද ගණ්ඩෝනේ දෙැන්න්න උුණු ිකැකගන්න මේ විදිී ඇතිළයක් ලිපේතියාගත්තා ඉට පස්ැි තෙර දාගමු තෙල්ටික හොඳින් ටත්වීගනඇති ලු ික දාගන්න මෙතනති වරට කියනල් ලුණු ටිකටි දාලා පැතගන්න දැන්වාලට පේනවැති ලුණනවල් රස්සන බ්‍රවන්් පාටක් ඇවලා තියනවා මේවෙලා වෙදිී තෙල් ටික පේරලා එලියට අරගන්න දැන් ඔය විදිහට ලුණු ටිකටික දාලා පැතගන්න ලුණු ඔක්කොම දන්න එපා එක පාර ඔයවගේ අපි ලුන්ටික ක්කො ැදකත පස්සේ විිත්‍ර ටිකත් පැතකමු මේ විතිර පිත්‍රටික පලිස්සමින් තෙට දාගන්න. දැම් බිත්තරවල මෙන මේවගේ පාට එද්දි අප තෙල්ටික බේරල ලීට අරකම්මු. ඊළඟට අපි අපේ බත්තෙකුයාගමු දැම්මම් බට්ටිකුයාගන්න මේ විදිහට වතරපාචනයක් ලිපෙන්තියාගත්තා ඉළඟටි ලොුණු එකතු කරකමු ලුණවලින්මං හරියටම දේ හැඳි දෙකක් වගේ එකතු කරනවා ට තෙල් ටිකුත් එකතු කරගන්න. එකතු කළ මෙනි මේ විදිර හොඳින් කලවන් කරගන්න. දැම් මේ විදිට හොදට කලවන් කරලා අපි වතුරටිකු හොඳට උතුරගමු. දැන් ඕනට පේනවැති අපේ වතුරෙක හොඳට උතුරගෙනනවා දැම් මේ වෙලා අපි හොදට හෝදල පිරිසනු කරගත්ත හාල්ටික එකුතු කරගමු. දැම් මේ විදිහයට හාල්ටික දාලා හරියට අපි විනාඩි තුනක් වගේ ලිපේතියාගමු දැන් හරියටටම විනාඩි තුනකට පස්සෙ ම ලිපෝෆ් කලා ඉටි පස්සෙ අපි මේ විදියට පියනෙක් වහගමු මේවගේ පියනෙෙන් වහලා ඇතුර තින රස්්නයෙන් බත තව ටිකක් දැම්බෙන දෙමු. දැම්ම වලට මංයි පෙන්නන්නේ විනාඩි තුනකට පස්සේ දැන් අපි බතය තියන වතර ටිකක් මේ විතිර පෙරාගමු. දැම්ම වලට පේනවතිී බත්තර ටිකක් හිය ගතිර දයනෙ මෙනමේ බලන්න. මෙෙන මේ වගේ බත සීයට අසුවක් වගේ තමයි අපි උයාගණ්ඩෝනේ දැම්මං හරියටම පෑයකට පස්සේ අපි ්‍රිචිකේතියාගත්ත මස්ටික්ක මේ විදිර ලියට අරගත්තා. ඔන්න දැන් අපී අපේ බිරිානික හදාගම්මු මන්දැන් ඇැවතත් ාචනයක් ලිපේතියාගත්තා භාජනය ටික කරත්වනාට පස්සේ මම ගිතෙල් වලින් හරියට මේස හැන්දක් එකතු කරගන්නවා ඕයාළඟ ගිතෙල් නැත්තම් බට එකතු කරගන්න. මේ විදිර ගිතල්ටික රත්වනාට පස්සේ හරිට මව සූදුර වලින් තේ හැදිි කාලාක් එකතු කරගන්නවා සූදුර ටික පොඩ්ඩක් මේ විදිහට තෙලේ බැදෙන්ෙන දෙන්න ඊළඟට අපි සීසන් කරගත චිකන් ටිකක් එකතුකරගමු ඊළඟට මේ බෝල්ල එකටම වත්ත්‍රකෝප භාගයක් වගේ එකතු කරලා මේ වගේේ හොඳින් කලවන් කරලා අපි මස් එකට එකතු කරගමු දැ මේ විදිර පියනෙන් හලා අපි මස් ටික හොඳින් තම්බගමු ැන් මේ හරියටම විනාඩි ොලාහකට පස්සේ දැන් අපේ මස්්ටික හොඳින් තැම්බිලා තියෙන්න්නේ ඕල පොඩක් මේගේ වෙලා වෙති බලන මස්ටිකහොඳට තැම්බිලද තියෙන්නේ කියලා දැන් ලිපේකන්ද්‍රර අඩු කරලා අප අපේ බට්ටික එකතු කරගමු දැම් මේ විදිහයට අපි පට්ටික එකතු කරගමු ඉළඟට බට්ටික උඩට කොත්ත මලිකොල සහ මෙංචි කොළ එකතු කරගන්න දැන් අපි වෙතගත් ලුණු ටිකත් එකතු කරගමු ම ඔය විදිහට තුම් පාරක් කොළස් සහල ඕනුටි එක එකතු කරගත්තා දැම් මේ අන්තිම පාර මම්බත් එකක උඩ තමයි කොත්තමලිොස් සහ මිංචි කොළි එකතු කරගන්න ඉට පස නැවතත් දුණුටික එකතු කරගන්න. ඊ ළඟට මම බිරියානිි කලරෙන් ටිකක් එකතු කරගන්නවා මේ විදිර දාගන්න මේ කලරෙන්න්නෙක් ඕනම සුප්මා ග්ි එකක ගන්න තියෙනවා ඔයාට මේ බිරිානිි කලයක හොයාගන්න පබැරි නම් ඔය කහපාට වරණකයක් එකතු කරගන්න දැම් මේ විදිර එකතුකරකගත්තට පස්සේ ලිපේකින්ද්‍ර හොඳට මඩු කරලා අපි නැවතත් පියෙනෙෙන් වහලා විනාඩි පහක් වගේ ලිපේතියාගමු දැම් මේ හරියටම විනාඩි පහකට පස්සේ දැන්වාලා ලිපෝෆ් කරලා හැඳිමිටක් පාවිච්චි කරලා මේ විතිහට හෙමින් සැරේ කළවන් කරගන්න දැන් මේ වි දිහැට අපේ අට තියෙන චිකන්ටිකත් මේ වකගේ හිෙමින් සැරේ ඔඩුට අරගන්න ඉඩු පස නැවතත් පොට්ටක් හෙමින් සැරේ කලවන් කරගන්න. දැන්වල ලොුණු බරලලා ලොනු මදිනම් මේ වෙලා විදි එකතු කරගන්න ඔනන්න දැන් අපි අපේ බිරිියානික හදල ඉවරයි දැන්් අප පිරිානකත් එකක කන්න පුළුවන් රස්සම රස මංචිකුල සම්බෝල හදාගමෝ දැම් මේ තියෙන්නේ අප මෙංචි කොල සම්බෝල හදන්න අවශ්‍යකන දේවල් ටිකර් මං මෙංචිකොළ මේ විතිහට අත්තට මිටක් අරගෙන තියෙනපාඒවගේම පොල් මිටක් අරගෙන තියෙනවා. ඔයාල මේ සම්බෝල හදන්න පොල් ගනිදදි පොල්වල කුරුට්ට හරිය ගන්්ඩෙපා. මෙතනං ගම්බිරිස් අරගෙන තියෙනවා ගම්ඹිරිස් ටික් ලොකු කෑලිහිටින්න තමයි කොටා ගෙන තියෙන්නේ ගම්බිරිස් නං ඕලගේ රසානෝ පාවිච්චි කරන්න.ඒවගේම තවපිටු දෙහිබෑයක් අවශ්‍ය වෙනවා. තා ම අරගෙන තියෙනවා සුදුරුවුණු බික්වාහක් ඒවගේම ඉංගුරු මේ විදිහෙ පොඩිකෑල්ලක්. රතුලූුණු ගෙඩි හතක් විතාරගෙන තියෙනවා හල්ංග රත්තුලූන ඇත් තන් ොකුලූුණු වලින් පොඩිෙඩියක් එකතු කරගන්න. ඒ වගේ මලට කියන්න ඕන වලට කැමතිනම් මේ වෙලා වෙදිී මේ සම්බෝලට අමු මිරිස් එකතු කරන්න පුළුවන්. ඕන දැන් අපි අපේ මංචිකුට සම්බෝල හදාගා මු තැම්මම් මොලින්ම බෙන්ඩ ජායකට අපේ මංචි කොල ටික්ක එකතු කරරන්නවා. ඉට පස්සේ සුදුරුවුණු ටික්ක ඉඟුරු ටික පොඩක් මේ විතිර කපල එකතු කරගන්න දැන් රතුරුවන් ටිකත් මේ වගේ කපල එකතු කරගන්න දැම් මේ විදිහට පොල් ටික එකතු කරගන්න ඉටි පස්සෙ අපි මේකට වතුරමේසඳි දෙකක් වගේ එකතු කරලා හොඳින් බෙන්ඩ කරගම්මු දැමවලට පේන වැති මෙෙන මේ වගේ වෙන්න හොඳට අඹර ගණ්ඩ දැම ටිකපී වෙනම් බෝල එකට දාගම්මු ඟට ඒ එකට පිල්ලූ නූ ඒවකම ගම්බිරිස් දෙහිටික එකතු කරගමු ලුණු ගම්බිරිස් හලක රසානුව එකතු කරගන්න තැන් එකතු කරලා මේ විතිර හොඳින් කළවන් කරගන්න මෙතැනද වලට අනිවාර්රෙන්ම කියන්්ඩෝනනි බිරිියාන එකක් හැදුවොත් අනිවාරයෙන්ම මේ මෙංචිකළල සම්බෝල හදන්න මොකොතත් පිරිානක ික් වැඩිපුරු තෙල් පාවිච කර නිසා අනිවාරයම මේ මෙංචිකුල සම්බෝලය හදාගන්න ඔන්න ෙද මේ තියන අපේ රස්සම රස බරිියාණික මේ වෙලා විදිනං හරීම සුවඳයි දෙම මේ විදිහෙට ප්ලේට් එකකට දාගන්නවා දැන්වලට පේන වැති ලස්සන පාටක් තියෙනවා එවගේම හරිම රස්හයි. මෙතනිදියාටි කියන්නට ඕනවක් හැමති නං අපේ බිරිානිකට තාපුක් කුකුල්මස්ටික මේ වෙලා වෙති හොඳර බැදලාරගන්නත් පුළුවන්. ඔ ඉතින් මේ විදිර බෙදුවට පස්සේ තව බැදපුලූුණු ිකක් මේ වගේ උටින් එකතු කරගන්න ඔන්න ඉති ඊළඟටි මංචකෝ සම්බෝල් ිකුත් එකතුකරකමු එ එකකොඩමි බරිියානෙක තවත්රසවත් ඔන්න ඉතින්දැන් ඕලටත් පුළුවන් රස්සම රස බරියාාන එකක් එෙදරහදාගන්න ඔන්න මං වාලට හරියට මහතන විදිය කියලට ඔන්නා ඒ නිසා යාලා අනිවාරයෙන්ම හතල බලන්න ඔයා මගේ මේ වීටියකට කැමති නං අනිවාරම ලයික්‍යයක් දෙන්න ඒවගේම මේ වීටියක වගේයාලුව අතර ශෑ කරන්නත් අමතක් කරන්න පා මගේ වීටියක නැරම්ඹබුවට බොහෝම ස්තුූතියි